ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේට අප සිරු දෙනාගේම උත්තමාංග නමස්කාරය වේවා. අපේ සිංහල දීපයේ අනුරාධපුර නගරයේ සද්ධාතිස රජතුමාගේ කාලේ තිස්ස කියලා ඇඳුම් මැසීමේ කර්මාන්තයෙන් ජීවත් වෙච්ච යහපත් උපාසක මහත්මයෙක් ජීවත් වුණා. මේ උපාසක මහත්මයා පංචශීලය ආරක්ෂා කරගෙන සම්බුද්ධ ශාසනයේ පැහැදෙමින් මහා සංඝරත්නයට උපස්ථාන කටයුතු සිද්ධ කරමින් ජීවත් වෙච්ච කෙනෙක්. මේ උපාසක මහත්මයා උදෑසන කාලයේ ඉඳලා දහවල් කාලයේ දක්වාම ඇඳුම් මැසීමේ කර්මාන්තය සිද්ධ කරලා එයින් ලැබෙන යම් ධනයක් තියෙනවා නම් ඒ ධනයෙන් භික්ෂු මහා සංඝරත්නයට උපස්ථාන කරනවා. දහවල් කාලයේ පටන් සවස් කාලයේ දක්වාම ඇඳුම් මැසීමේ කර්මාන්තයෙන් ලැබෙන යම් ධනයක් තියෙනවා නම් ඒ ධනයෙන් මව්පියන් පෝෂණය කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට මහා සංඝරත්නයටත් මව්පියන්ටත් උපස්ථාන කටයුතු සිද්ධ කරගෙන අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන ඉතාමත්ම පුණ්‍යවන්ත ජීවිතයක් තමයි මේ තිස්ස කියන උපාසක මහත්මයා ගත කළේ. මෙහෙම කාලයක් ගත වෙනකොට මේ තිස්ස උපාසක මහත්මයාගේ දෙමව්පියෝ මේ තිස්ස උපාසක මහත්මයාට සිහිපත් කරනවා, පුත, දැන් නුඹගේ වයස මුහුකුරා ගිහිල්ලා තියෙන නිසා නුඹට දැන් විවාහ ජීවිතයකට පත්වෙන්න සුදුසු කාලය එළඹිලා තියෙන්නේ කියලා. මෙන්න මේ වෙලාවේ තිස්ස උපාසක මහත්මයා දෙමව්පියන්ට සිහිපත් කළා, තමන් ධර්මයේ හැසිරෙමින් උතුම් බ්‍රහ්මචර්ය සීලය ආරක්ෂා කරන කෙනෙක්. ඒ නිසා විවාහ ජීවිතයකට පත්වීම තමන්ට මේ උතුම් දහම් මාර්ගයේ ගමන් කරන්නට බාධාවක් බවට පත්වෙන්නට පුළුවන්. ඒ නිසා මව්පියන් පෝෂණය කරමින් සංඝරත්නයේ උපස්ථාන කරමින් කටයුතු සිද්ධ කිරීම තමයි මට පහසුවක් බවට පත්වෙන්නේ කියලා දෙමව්පියන්ට සිහිපත් කරලා විවාහ ජීවිතයකට පත් නොවි ගිහි ජීවිතේම උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්නට දෙමව්පියන්ගෙන් අවසර ලබා ගන්නවා. තිස්ස උපාසක මහත්මයා මෙහෙම කිව්වට පස්සේ තිස්ස උපාසක මහත්මයාගේ දෙමව්පියෝ තිස්ස උපාසක මහත්මයාගේ සිතුවිල්ල තේරුම් අරගෙන නැවත තිස්ස උපාසක මහත්මයාට විවාහ ජීවිතයක් සඳහා උනන්දු කරවන්නේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් සීලය ආරක්ෂා කරගෙන බ්‍රහ්මචර්යය ආරක්ෂා කරගෙන ගුණවන්තව ජීවිතේ පවත්වනකොට මේ තිස්ස උපාසක මහත්මයාගේ කීර්ති රාවය මුළු අනුරාධපුර නගරයේම පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ කාලේ අපේ ලංකාදීපයේ මහා රහතන් වහන්සේලාත් වැඩ හිටපු නිසා ඒ මහා රහතන් වහන්සේලා තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍ය චාරිකාවේ වැඩම කරනකොට දවසක් ඒ රහතන් වහන්සේලා දකිනවා ඉතාමත්ම වටිනා උසස් දිව්‍ය විමාන දෙකක්. මේ දිව්‍ය විමාන දෙක දැකලා රහතන් වහන්සේලා දෙවිවරුන්ගෙන් විමසනවා මේ දෙවිමන් දෙක කාටද අයිති වෙන්නේ කියලා. අනේ වෙලාවේ දෙවිවරු පිළිතුරු ලබා දුන්නා, ස්වාමීනි, මනුෂ්‍ය ලෝකේ ඉන්න සද්ධාතිස රත්තුමාටත් දෙමව්පියන් පෝෂණය කරමින් සංඝරත්නයේ උපස්ථාන කරන තිස්ස කියන උපාසක මහත්මයාටත් තමයි මේ දෙවිමන් දෙක මැවී තියෙන්නේ කියලා. ඉතින් මේ කාරණාව රහතන් වහන්සේලා ඇවිදින් මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිසුන්ට ප්‍රකාශ කරනවා. ඒ රහතන් වහන්සේලා ප්‍රකාශ කරපු කාරණය ආරංචියක් විදිහට සද්ධාතිස රත්තුමාටත් දැනගන්නට ලැබෙනවා. පස්සේ සද්ධාතිස රත්තුමා මොකද කරන්නේ? අර තිස්ස කියන උපාසක මහත්මයාව ගෙන්වාගෙන තිස්ස උපාසක මහත්මයා ජීවිතේ සිද්ධ කරගත්තු පින්වලින් කොටසක් තමන්ටත් ලබා දෙන්න කියලා මේ සද්ධාතිස රත්තුමා තිස්ස උපාසක මහත්මයාට කියනවා. මේ වෙලාවේ මේ උපාසක මහත්මයා රජතුමාට කියනවා, රජතුමනි, ඔබට විතරක් නෙමේ සියලු සත්වයින්ට මගේ ජීවිතේ මම සිද්ධ කරගත්තු සියලු පින් අනුමෝදන් කරනවා කියලා. ඉතින් මේ තිස්ස උපාසක මහත්මයාගේ පුණ්‍යානුමෝදනාව පිළිබඳව සතුටටපත් වෙච්ච මේ සද්ධාතිස රත්තුමා ඒ සද්ධාතිස රත්තුමාගේ රජමාලිගාව සමීපයෙන්ම
සියලු උපකරණයන්ගෙන් සමන්විත වෙච්ච ඉතාමත්ම වටිනා නිවසක් මේ උපාසක මහත්මයාට ලබා දෙනවා. ඒ වගේම ඉතාමත්ම වටිනා වස්ත්‍ර 54,000ක් සහ දහසක් බදු උපදින ගම්මානයක්ද මේ උපාසක මහත්මයාට සද්ධාතිස්ස රත්තුමා ලබා දෙනවා. ඉන් අනතුරුව මේ උපාසක මහත්මයා මහා ධනපතියෙක් වගේම මහා සංඝරත්නයේ උපස්ථාන කරන මහා දානපතියෙක් බවටත් පත් වෙනවා. මේ විදිහට ඒ උපාසක මහත්මයාගේ ජීවිතේ පුරාවටම තමන්ගේ දෙමව්පියන්ටත් මහා සංඝරත්නයටත් බොහෝ උපස්ථාන සිද්ධ කරගෙන බොහෝ පින් රැස් කරගන්නට මේ උපාසක මහත්මයා සමත් වෙනවා. ජීවිත අවසාන කාලයේදී මහා සංඝරත්නය ඇවිදින් මේ උපාසක මහත්මයාට උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් ඉන්නවා. මේ වෙලාවේදී මේ අසල හිටපු ඇතැම් මිනිස්සු ප්‍රකාශ කරන්න ගත්තා තිස්ස උපාසක මහත්මයා නන් දොඩුවමින් ඉන්නවා කියලා, ප්‍රලාප දොඩුවමින් ඉන්නවා කියලා භික්ෂුන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට. ඒ වෙලාවේ මේ තිස්ස උපාසක මහත්මයා පිළිතුරු ලබා දෙනවා, මම ප්‍රලාප දොඩුවන කෙනෙක් නෙමෙයි, නන් දොඩුවන කෙනෙක් නෙමෙයි, මම බොහෝ කුසල් දහම් රැස් කරපු කෙනෙක්. මම මගේ ජීවිත කාලයේ මගේ මව්පියන් පෝෂණය කරපු කෙනෙක්. මහා සංඝරත්නයට චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන සිව්පසෙන් උපස්ථාන කරපු කෙනෙක්. රත්නත්‍රේ සරණ ගිහින් රත්නත්‍රේ පිහිට ආධාර කරගෙන බොහෝ කුසල් දහම් රැස් කරගත්තු කෙනෙක්. ඒ නිසා මට බියක් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මට ප්‍රලාප කීමක් නන්දෙඩවීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ මගේ ජීවිතය අවසන් වෙන්න ආසන්න වෙලා තියෙන නිසා දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු දිව්‍ය රථවලින් ඇවිදින් මට ආරාධනා කරනවා ඒ අයගේ දිව්‍ය ලෝකවලට පැමිණෙන්න කියලා. නමුත් මම තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්න නිසා මම ඒ දෙවිවරුන්ට ප්‍රකාශ කරනවා මට මොහොතක් අවස්ථාව ලබා දෙන්න කියලා. අනේක තමයි නුඹලාට මේ මම ප්‍රලාප දොඩවනවා වගේ නන් දොඩවනවා වගේ පෙනෙන්නේ කියලා මේ උපාසක මහත්මයා එහෙම ප්‍රකාශ කරපු පිරිසට පිළිතුරු ලබා දුන්නා. ඉතින් මේ උපාසක මහත්මයා ඒ වෙලාවේ මරණයටපත් වෙලා තුසිත කියන දිව්‍යතලයේ උප්පත්ති ලැබනවා. ඉතින් මේ උතුම් කතාවස්තුවෙන් අපට පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට යම්කිසි කෙනෙක් කුසල් දහම් රැස් කරනවා නම් ඒ කෙනා මෙලොවත් සතුටටපත් වෙලා පරලොවත් සැනසීමෙන් සැනසීමට පත්වෙන කෙනෙක් බවට පත්වෙනවා කියලා.